කොණ්ඩ බැඳපු චීනෙක් නොවෙන්න සිහි කල්පනාවක් තියෙන ලංකාවෙකුට ඔය පණත ලියන්න බෑ. ඒකෙන් 140ක්ම 140ක්ම ව්‍යවස්ථාවට පටහැනි. හිතලා බලන්න ව්‍යවස්ථාවට පටහැනි එකක් ලියන්න පුළුවන්ද නීති ඔස්තාර්ලා ඉන්න ආණ්ඩුවට නීති පකීර්ලා නින්නේ ඔක්ස්ෆර්ඩ්ල ආචාර්ය උපාධි ගත්ත පකීර්ලා ඉන්නේ නීතියට ජනාධිපති නීතිඥවරු ඉන්නේ අධිකරණ ඇමති. හැබැයි උන්ට ලියා ගන්න බෑ ව්‍යවස්ථාවට අනුව පනතක්. ඇයි ඒ? නොහැකියාවද? නෑ. මේක ලියලා තියෙන්නේ ලංකාවෙකෙක් නෙමෙයි. මේක ලියලා තියෙන්නේ චීනෙයි. මොකද චීන් උලියන්නේ උන්ට ඕන එකක් නේ. උන්ද නැහැනේ අපි නීතිය. උන් ලියන්නේ උන්ට ඕන නීතිය. උන්ගේ නීතිය. උන්ගේ කෑල්ල උන් ගන්න යන්නේ. අන්න ලියලා තියෙන විදිය. දැන් අන්තිමට යාන්තම් අධිකරණයේ මැදිහත් වුණාම හත් පොලේ ගාගෙන මේක අඩියක් පස්සට ගත්තට අඩි දෙකක් ඉස්සරහට එන්නේ ඔය කොමිෂන් අවස්ථාවේදී. බලා ගන්න පුළුවන් මේක කොලේ වහන විදිය කොමිෂන් අවස්ථාවවලදී. කොමිෂන් අවස්ථාවල. ඒ නිසා මේක ඊයේ අපි කියන්නේ ලංකාව බරපතල විදියට අපි මේ කතා කරනවා අපි දවස් දෙකකට කලින් සැමරුවා යුද ජයග්‍රහණය. දවස් දෙකකට කලින් යුද ජයග්‍රහණය ජය සමරුවා අගමැතිවරයා පපුවට අත තියලා ආයිත් කිව්වා පළමුවත් මෞබිම දෙවනුවත් මෞබිම කියනවා. කච අගමැතිවරයාට කියන්න තියෙන්නේ දැන් ඕක කියන්න වෙන්නේ ඊළඟ සටන චීනට එරෙහිව කරලා පෝට් සිටිය ගලවා ගැනීමේ සටන චීලමෙන් බේරීමේ සටන ඊළමෙන් බේරුණා. දැන් චීලමෙන් බේරියන්කො ඊළමෙන් බේරෙන අවුරුදු 30ක් යුද්ධ කළා. හමුදාවේ හමුදාවේ කී දෙනෙක් පරිත්‍යාග කරාද? ජීවිත උතුර ජීවිත කොච්චරක් අහිමි වුණාද? අන්තිමේදී මොකද වෙන්නේ? ඊළමෙන් පරිත්‍යාග කරන්න යුද හමුදාව මැදිහත් වුණා වගේ චීලමට රහිව සටන් කරන්න යන්නේ කවුද දැන්? චීලමෙන් රට බේරා ගන්න මොකද? චීලමෙන් රට බේරා ගැනීමේ සටනක් ඉදිරියේදී ඇති වෙන්න පුළුවන්. ඉදිරියේදී ඇති වෙනවා. ඒ නිසා මිත්‍රවරුනි මේක ඉතාම බරපතල තැනකට අපි ගමන් කරන්නේ. ඒ බරපතල තැනකට අපි ගමන් කරන්නේ. දැන් හුඟක් අය කියනවා මේ ජනාධිපතිවරයා ජනාධිපතිවරයා ගන්න තීන්දුව තීන් අනිත් අය කරන දේවල් මේ ජනාධිපතිවරයා කරන්නේ නැහැ. ජනාධිපතිවරයානි කිව්වේද කියලා කවුරුත් අහන්නේ නැහැ. ආ සිංගප්පූරුව කරපු විදිය, නිව ශ්‍රීලන්තේ කරපු විදිය, ඕස්ට්‍රේලියාව කරපු විදිය, වියට්නාමයේ කරපු විදිය, මං කරපු විදිය කවුරුත් කියන්නේ නැහැ නේ කිව්වා. අන්න ඒකම කරපු විදිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් මොසලකා යරලා චීනට කෑල්ලක් දීලා. කොහොමද ඒ? අන්න එයා කරපු විදිය. එතුමා කරන විදිය තමයි. අපි දැක්කනේ වෛරසය මේ හතර අතේ බෝ වෙනවා. පළවෙනි පාර හතර අතේ බෝ වෙනකොට එතුමා ජාතිය අමතලා ඔක්කොම කට අරන් බලන් හිටියා රට ලොක්ඩවුන් කරන්න තමයි කතා කරන්නේ කියලා. නෑ සීනි මේ මොනවාද පරිප්පුයි සමනුයි දෙනවා කියලා. යන්නේ කොහෙද මල්ලේ පොයි. යකු රටේ නායකයා කතා කරලා කියනවා ලොක්ඩවුන් කරන්න කියලා මුළු ඔක්කොම ඉල්ලනවා. කොන්සි ඇවිල්ලා කියනවා මම පරිප්පුයි සමනුයි දෙනවා කියලා. මෙන්න මිනිස්සු පොලිමින් අර එන්නත් ගන්නවා කියලා පොලිමින් ඉන්නවා පරිප්පුයි. එතුමාගේ ආරක්ෂක ලේකම් ධූරය දරන කාලේ තමයි සින්නක්කරව ලීලා දුන්නේ ශැන්ග්‍රිල්ලා එකට. අමුදා මූලස්ථානයේ ලීලා දුන්නේ මේ කොළඹ තියෙන මර්මස්ථාන ටික අල්ලලා දුන්නේ. අර පානම වගේ ඉඩම් ටික අල්ලලා දීලා මිනිස්සුන් එලවලා දාලා පන්සලක් කඩලා දැම්මේ. අර එතුමාගේ ආරක්ෂක ලේකම් විදියට ඉන්නකොට තමයි. එතකොට එතුමා දන්න විදිය මේක. එතුමා දන්න දේ තමයි. අර අපි කියන්නේ මේ නව ලිබරල් වැඩපිළිවෙල. මේ නව ලිබරල් වැඩපිළිවෙල තමයි ඉඩම් මූල්‍ය කරන වැඩපිළිවෙල. ඉතම් මූල්‍ය කරන වැඩපිළිවෙලටම සුදුසු පුද්ගලයෙක් විදිහට තමයි එතුමා බලයටපත් වෙන්නේ. එහෙම ඇවිල්ලා තමයි ඒ සියලු බලතල තමන්ගේ අතට අරගෙන තමන්ට ඕන ඕන ගන්න විදිහට ගැසට් කඩා. ඔන්න දැන් ගැසට් බලා ගන්න පුළුවන් හෙට අනිත් වෙනකොට ඈ. හෙට අනිත් වෙනකොට බලා ගන්න පුළුවන් අර ගැසට් ගහනවා වගේ ගැසට්. ගැසට් ගගා තමන්ට ඕන ඕන විදිහට මේවා කරන්න විදිහ. බලා ගන්න පුළුවන් හෙට අනිත් වෙනකොට. ඒක තමයි එතුමා දන්න විදිහ. ඕනම
මොකක්hari නම් ඉස්සරහට යන්න ඕනේ බිලි බොයිස් ලාගේ. ඒ ඕනමන් ටික තමයි උන්වහන්සේලා. දැන් උන්වහන්සේලා ඉවරයි. අයිය ආයි කියන්න බෑ ඉඳගෙන මේ ජාතිය නගා සිටවන්න රට රකින්න අපි නායකයෙක්ගේ හේල් පටායි කියන්න බෑ. ඒ නිසා මේ ජනාධිපතිවරයාට දොස් කියන්න එපා. අපි දොස් කියන්න ඕනේ. අපි කතා කරන්න ඕනේ. ඇයි අපි මේ වගේ කෙනෙක් සම්බන්ධයෙන් විශ්වාස කළේ? මොකද අපි මේක කිව්වා. මොකද එතුමා කරලා තියෙන වැඩසටහන බැලුවාම එතුමා දන්න දේ ඒක. එතුමා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විදියට නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු විශාල ආයතන ප්‍රමාණයක් අතට අරගෙන එතුමා කළේ ඒ අපි කියන්නේ මොනවද? Accumulation by disposition. ඕක තමයි නව ලිබරල්වාදී අලුත්ම ක්‍රමය. Accumulation by disposition. සමුච්ඡකරණය. අහිමි උන්හිටිටන් අහිමි කරමින් කරන්නා වූ සමුච්ඡකරණය. භූමිය අල්ලා ගැනීමින් කරන සමුච්ඡකරණය. අන්න ඒක තමයි ජනාධිපතිවරයා දන්න දේ. ඒ එතුමා දැන් ඒක වඩා හොඳින් කරන්න. ඒක වඩා හොඳින් රටේ නීතිය රටේ ස්වාධිපත්‍ය රටේ ස්වෛරී භාවය ඒ නිසා තමයි අපි කියන්නේ දැන් මේක තවදුරටත් රාජ්‍යයක් නෙමෙයි මේක පශ්චාත් රාජ්‍යයක් තවදුරටත් පාර්ලිමේන්තුවට යටත් නොවන ජනතා නියෝජිතයන්ට ජනතාවට යටත් නොවන භූමියක් තිබෙනවා මේ යහ පැත්තේ ඒ භූමිය තවදුරටත් ලංකාවේ ව්‍යවස්ථාදායකින් ප්‍රශ්න කරන්න බෑ මූල්‍ය අපෝපායකටවත් ඕප්පෙකටවත් ඒක ප්‍රශ්න කරන්න බෑ ඒක ඇහුවාම ඊ අපි දැක්කනේ ජීඑල් පීරිස් මහතා අයියෝ පව් අසරණ මිනිස්සු හතර වටේ කරගෙන උත්තරයක් දී ගන්න බෑ ඒක අයිතිද නෑ නෑ කියලා එක එක ඒවා පෙන්නනවා ඉතින් පේනවා තත්ත්වය ඒ නිසා මම හිතන්නේ මේක තමයි පුරවැසියාගේ ක්‍රියාකාරීත්වය අවශ්‍ය කරන මොහොත පුරවැසියාගේ ක්‍රියාකාරීත්වය යුක්තිය උදෙසා නගන හඬ පාස්කු ප්‍රහාරය අපේ තියෙන හෘද සාක්ෂිය මේ මනුෂ්‍යත්වය වෙනුවෙන් අපේ තිබෙන මැදිහත් වීම ඒ නිසා ඒ සඳහා දිගින් දිගටම අපේ මැදිහත් වීම අවශ්‍ය කරන මොහොතක ඔබ අපි සියලු දෙනාම තම තීරණාත්මක මොහොතක අභියෝගමු අභියෝගයක් තිබෙන මොහොතක සෞඛ්‍ය අභියෝගයක් තිබෙන මොහොතක ඔබ අපි සියලු දෙනාම මේ මොහොතේදී ඉදිරියට යමු breaking.lk